මේ නිර්මාණය ඉන්නේ හොලිවුඩයේ එදා ඉඳන්ම අද වෙනකන් හොඳම ලෝක ප්‍රසිද්ධ දක්ෂම සම්මානනීය නළුවෝ. ඔක්කොම එක එක යුගවල හොඳ චිත්‍රපටි අපි දැක්කපු හොඳ ෆිල්ම්වල චිත්‍රපටිවල හොඳ යුග මෙහෙවරක් කරපු නළුවෝ තමයි මෙතන ඉන්නේ. මෙතන ඔක්කොම සිය දෙනෙක් ඉන්නවා. චාලි චප්ලින්ගෙන් පටන් අරගෙන අන්තිම එක්කෙනා දැනට දාතින් ඩිවයිනි ජොන්සන් කියන චරිතේ. මම මේක අවුරුදු දෙකක් පුරාවට මේක නිර්මාණයට මම කාලය ගත කරලා තියෙනවා. අවුරුදු දෙකක්? දෙකක්. ඔව්. ඒ කියන්නේ එක දිගට නොවුණා, සැරෙන් සැරේ හරි මම මේක කල්පනා කරලා ප්ලෑන් කරලා මේ විශාල වැඩක්. හැබැයි මේක කරන්න මට ගොඩක් උදව් වුණේ අන්ත්‍ර විතානගේ මහත්මයා. එයා දැනට ඉන්නේ මෙල්බන් වල, සිඩ්නි වල, මේ ඔස්ට්‍රේලියාවේ. එයා තමයි මට මේ කොහොම මුල ඉඳන් මම එයාට කිව්වා මට මෙහෙම අවශ්‍යතාවයක් තියෙනවා කියලා. එයා තමයි එකේ ඉඳන් අන්තිම වෙනකම්ම මේ ඔක්කොම මට හොයලා දුන්නේ. ඒ ඕඩර් එක කරෙත් එයාත් මේ හැදියේ එයා තමයි. එයාගේ උදව්වෙන් තමයි මට මෙච්චර මේ ඔයගොල්ලෝ කැමති මේ නිර්මාණය කරන්න පුළුවන් වුණේ. ප්‍රසිද්ධයි කිව්වොත් අපි නම් දන්නේ බෲස් ලී දන්නවා. ඔව් මමත් ඉතින් ඒ කාලේ ගොඩක් තරුණ කාලේ ෆිල්ම් වල බලපගෙන ඉඳන් මේකේ මුලම ඉන්නේ චාලි චැප්ලින්, ඊළඟට මාලම් බ්‍රැන්ඩෝ, රොක් හඩ්සන්, චාල්ස්ටන් එස්ටන්, ස්ටීව් මැක්වින් ඒ වගේ ඊළඟ යුල් ප්‍රයින් ඉන්නවා, ඇන්තනි ප්‍රයින් ඉන්නවා, ෆ්‍රෑන්ක් සිනාට්‍රා ඉන්නවා. ගොඩක් අය ඉතින් එදා අපි දැකපු මේ අපි දන්නකෝ. ඔව් රිචඩ් ඇටෙන්බරෝ ඉන්නවා, මයිකල් කේන් ඉන්නවා, මේ සෝන් කොනර් ඉන්නවා, ජේම්ස් බොන්ඩ් රංගපාපු, රෙගුලර් රංගපාපු මේ කවුද ක්‍රිස්ටෝපලි ඉන්නවා. ඒ වගේ ඔක්කොම චරිත ඔගලොන් අපි හැමෝම දන්න ප්‍රසිද්ධ චරිත. ඔව් ඉතින් මේ හැමෝම මේකට දැන් කැමති. ගම කිරලපනේ පුපන් ගම, මං ඉන්නේ කොට්ටාවේ. ඔව් මේ නිර්මාණ අවුරුදු දෙකක් ගියා. අවුරුදු දෙකක් ගියා කියන්නේ එක දිගටම නොකරාට සැරෙන් සැරේ එක එක කල්පනා කරනවා, මකනවා. දැන් මේක විකුණන්නද කියලා තියෙන? විකුණන්නේ මම මේක විකුණන්නේ ඉන්නේ හොලිවුඩේට. මෙහෙට නෙමේ. ඔයාලා වලින් මට මිල දාලා නැහැ. ඩොලර්ස් වලින් මං ඩොලර් 60000කට මම මිල දාලා තියෙනවා. ඩොලර් 60000කට. ඔව් 70000 70000 70000 USD. මට මේක ඕනේ හොලිවුඩේ විකුණන්න. මට මේකෙන් ඕනේ ලෝක ප්‍රසිද්ධ ආටිස් කෙනෙක් වෙන්න. එහෙම මං දන්න මේක කවුරුත් කරලා නැහැ. මේ වගේ ඔක්කොම සමූහයක් මේ තේමාවේ කරලා නැහැ. මම නිතරම අලුත් දේවල් කරන්න කැමති කෙනෙක්. අර ඈතින් පේන්නේ මේ චිත්‍ර තමයි ඔබ නිර්මාණය කරපු. මේ සියලුම චිත්‍ර මගේ චිත්‍ර කැනවසේ ඇක්‍රිලික් පේන්ට් වලින් කරපු. අර ඇත්ලටික් එකක් පෙන්නන්නේ අර ගර්ල්ස් ලෝගෙයක් දුවන එක. ඒකත් මම ඇඳි ඉතාලිය වලට. ඉතාලිය වල ප්‍රදර්ශන එකක් නමුත් මට යව ගන්න බැරි වුණා. මූල්‍ය පහසුකම් නැති වෙලා. මේ ඉතාලියට කරපු එකක්. 2020 දී. ලෝකෙම ඉන්න හොඳ සුඛෝභෝගී කවුරුත් අහුරතල් බල්ලෝ. මෙතන බල්ලෝ 106ක් ඉන්නවා. මේකත් මම අන්තර්ජාලයෙන් හොයාගෙන වෙනස්කම් කරලා සැහැන මාසෙන් මාසෙට මාස 6ක් විතර ගත කරන්නේ ඉතින් මේක කරත්. වෘත්තියෙන් මොනවද කරන්නේ? මම වෘත්තිය චිත්‍ර ශිල්පේ. මගේ හොබි එකත් මගේ විනෝදාසයත් චිත්‍ර ශිල්පය. ආදායමක් තියෙනවා ඉතින්. තියෙනවා. මම මහා ප්‍රසිද්ධ ලංකාවේ චිත්‍ර කතා ශිල්පියෙක් හැටියට. මම චිත්‍ර කතා අවුරුදු 40ක් විතර කරලා තියෙනවා. ප්‍රසිද්ධ චිත්‍ර කතා ශිල්පියෙක්. මොන නමින්ද ප්‍රසිද්ධ? අනුර ශ්‍රීනාත් නමින්. අනුර ශ්‍රීනාත් නමින්. මොක පත්තරවල ලිව්වද ඒක? ඔව් පත්තරවල ඉඳන් සීතර සතුට ඒ කාලේ ඉඳන්ම ගොඩක් පත්තර. මොකද ලිව්ව අපි දන්න මාස උපතර. ඔව් මම ජාග රත්නායක වගේ නම් මතකයි. ඒ වගේ මම මල් කැකුලක් කිවින්ද චිත්‍ර කතා වැන්ද එන්නපා කෝච්චියන්ද විසුනත අශෝක පුතයන්ද එකට කවුරුත් ආසයි. ඒ වගේ මම චිත්‍ර කතා 300 කට වඩා අධික ප්‍රමාණයක් කරලා තියෙනවා. රයිට් දැන් ආයි ඔයගොල්ලන්ට බලන්න ඕන නම් මේ අද නෑනේ ඉතින් ඉතින් පස්සේ නෑ. අදින් පස්සේ මේක ඉවරයි. අදින් පස්සේ මේක ඉවරයි ප්‍රදර්ශනයක් තිබුණා. ආයි තින් ඊළඟ අවුරුද්දේ. ඊළඟ අවුරුද්දේ. මේ විහාර මහදේවියගේ තමයි මේ ප්‍රදර්ශනය තියෙන්නේ. මෙතන තමයි තියෙන්නේ මේ ප්‍රදර්ශනය තමයි තියෙන්නේ කලාපල මේ 30 වෙනි එක. මම මුලින් ඉඳන්ම මේකට සහභාගී වුණා. සහභාගී වුණා. අවුරුදු 30ක් තිස්සේ නෝරවා සහභාගී වුණා. නෝ කඩ එක දෙපාරක් විතර බැරි වුණා එන්න. ආහ්. නමුත් මම එදා ඉඳන්ම ඉන්න පර්ණම එක්ක නම් මේ මේ මේක ඉන්න. ආ රයිට් සර්.